අයිබෝවන්. ඉතිං අද අපි කතා කරන්නේ ලොව පොහොසත්ම පුද්ගලයෙන් පිළිබඳවයි. ඔබ අනිවාර්යෙන්ම මේ කවුද කියලා දන්නවා. ලෝ ලොකම පොහොසතා බිල් ගේට්ස් නැත්තම් ජෙෆ් බේසෝස් කියලා ඔබ පවසයි. ඒක වැරදි නැත. නමුත් අද කතා කරන්නේ මේ දෙදෙනාටම වඩා පොහොසත් හා තමන්ගේ වත්කම ලොවට පෙන්වීමට අකමැති පුද්ගලයෙන් පිළිබඳවයි. ඉතින් මතක තබාගත යුතුයි මේවා නිල නොවන මාර්ගයන් ඔස්සේ තමා මේ තොරතුරු අපි හොයාගෙන තියෙන්නේ. අංක පහ, බිෂාර අල් අසාද්. බිෂාර අල් අසාද් සිරියාවේ වත්මන් ජනපති වනවා. ඔහුගේ මුළු ධනය ඩොලර් බිලියන 1.5 අතර වනවා. නමුත් සමහර ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ ධනය මීට වඩා වෙනස් අගයක් ගන්නවා. සිරියාවේ සාමය තිබුණු අවධියේ බිෂාර සහ ඔහුගේ සගයන් සිරියාවේ වත්කම් 60% පමණ පාලනය කරනු ලබනවා. සිරියාවේ ඇති විවිධ ආර්ථික නීති නිසා බිෂාර අල් අසාඩ්ගේ මුළු ධනය ට්‍රැක් කර ගැනීමට ඉතා අපහසු කාර්යයක් වී තිබෙනවා. නමුත් ආරංචි මාර්ගවලට අනුව ඔහුගේ මුළු ධනය ඩොලර් බිලියන 120ක් පමණ වනවා. අංක 4, හුස්නි මුබාරක්. ඊජිප්තු දේශයේ පාලකයා වුණු මෙතුමාගේ මාසික වැටුප වූයේ රුපියල් 120,000 මුදලකි. ඉතින් එයා කොහොමද අපේ ලිස්ට් එකට එකතු වෙන්නේ? විශ්වාසවන්ත ආරංචි මාර්ගවලට අනුව හුස්නි මුබාරක්ගේ මුළු ධනය ඩොලර් බිලියන 40ක් හා 70ක් අතර වනවා. ඔහු ඊජිප්තුවේ ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ කාලයේ ඇතිකර කොන්ත්‍රාත්තු වලින් හා ඊජිප්තු ව්‍යාපාරවල ආයෝජනය කරමින් මෙම මුදල් එක් රැස් කර ඇති බවට වාර්තා වනවා. සවුත් පවුල. සෞදි අරාබියාව නම් කරුණේ මෙම පවුල සෞදි අරාබියාව පාලනය කිරීම නිසායි. සවුත් පවුලේ මුළු වත්කම ඩොලර් ට්‍රිලියන 1.4 පමණ වෙනවා. තනි පුද්ගලයෙකුට මෙවන් විශාල වත්කමක් අත්කර ගැනීමට නීතියෙන් තහනම් නිසා සවුත් පවුල අතරම මේ වත්කම බෙදා ගොස් තිබෙනවා. ඔවුන්ගේ වත්කම් බොහොමයක් ඔවුන් එක් රැස් කරගෙන ඇත්තේ බොරතෙල් විකිණීමෙනුයි. තවද ඔවුන්ගේ මුළු ධනය සවුත් පවුලේ සාමාජිකයන් 2000ක් අතර බෙදී ගොස් ඇති නිසා මුදල් හරියාකාරවම ට්‍රැක් කර ගැනීමට අපහසු වනවා. කෙසේ වෙතත් සවුදි රජු හා ඔහුගේ සහෝදරයන් 6 දෙනා විවිධ ව්‍යාපෘතිවලටද ආයෝජනය කර ඇත. එයින්ද විශාල මුදල් ප්‍රමාණයක් ඔවුන් උපයනවා. රටන් ටාටා. ටාටා සමූහ ව්‍යාපාරයේ අධිපති කෙනෙකු වන රටන් ටාටාගේ මුළු වත්කම වන්නේ ඩොලර් බිලියන 1ක්. නමුත් ලෝකයේ ධනවත්ම සමාගම් 10න් 1ක් වන ටාටා සමාගමේ අධිපති කෙනෙකු වත්කම ඩොලර් බිලියනකට සීමා වීම ප්‍රශ්න සහගතයි. ටාටා සමූහ ව්‍යාපාරයේ යටතේ තවත් සමාගම් 96ක් පමණ ක්‍රියාත්මක වනවා. ඒ වගේම රටන් ටාටා හට මෙම ව්‍යාපාරයෙන් 45% පමණ කොටස් තිබෙනවා. ඉතින් සමහර වාර්තාවලට අනුව 2018 ආරම්භයේ එතුමාගේ මුළු ධනය ඩොලර් බිලියන 100ක් ලෙසට සැලකෙනවා. වැලඩිමීර් පුටින්. රුසියානු ජනපති තමයි අපේ ලිස්ට් එකේ හා ලෝකයේ ධනවතුන්ගෙන්ම අංක 1 ලෙසට සැලකෙන්නේ. මොහුගේ මුළු ධනය ඩොලර් බිලියන 200ක් පමණ වනවා. මේ ජෙෆ් බේසෝස් හා බිල් ගේට්ස්ගේ ධනය එකතුවටත් වඩා වැඩි. හර්මිටේජ් මූල්‍ය සමාගමේ හිටපු අධිපති බිල් බ්‍රවුඩර්ට අනුව පුටින් පුද්ගලයන් 10,000ක් පමණ එක් රැස් කරගෙන රුසියන් ජනතාව මරා හෝ පැහැරගෙන ඔවුන්ගේ දේපළ රාජසන්තක කරගන්න උපදෙස් ලබා දී තිබී ඇත. තවද තමන්ගේ දේශපාලන බලය භාවිතා කොට පුටින් විශාල ව්‍යාපාර වලට අධික ආදායම් ලැබෙනසේ ආයෝජනය කර තිබෙනවා. ඉතින් යාළුවනේ, ඔයගොල්ලෝ මොනවද මේ ලිස්ට් එක ගැන හිතන්නේ? ඇත්තද බොරුද? අනිවාර්යෙන් කමෙන්ට් වලින් අපිට කියන්න. මෙවැනි වීඩියෝස් දිනපතා නැරඹීමට channel එකට අනිවාර්යෙන් subscribe කරන්න. ඕගොල්ලන්ට ජය වේවා.